මි දවසින් දවස අපේ රට බල්ලටයනවා. බල්ලු පාල නේටයවා. මේක මහා කේදවාචකය. මිටටෝරනී අතුරලියේ රතන කියන්න කවුද කියලා සමහරවෙලාට මේනටේ මිනිස්සු හරිටම දන්නේනෑ විශේෂෙන්ම සිවර න්ෆෝර්ම එකක් කරගෙන මේ රට හූරංකන එක එකට කඩයන තක්හඩි මේ රට හැම කාලයකම බිහිවුණ. එවැනි එක් තක්හඩියත් තමයි අතුර ලියේ රතන කියන්නේ. අතුරලිය රතන කාලයකට පෙර. නත යුතු පරමණේ හිටපු සමාජක කියලා සමහර පුද්ගිලයෝ පවසනවා. ඒ එසේ වෙතත් අතුරියේ රතන පෞුගේ කාලේ සෝමහාම්දුරගේ මිනිය කරේතියාගෙන නිසාා චතුරස්ශ්‍රීට ගිහිල්ලා ඒ මිනිියය වන්දේශ කලා තමයි මුල්ම වතාවට පාර්ලිමේෙන්ටට රිංග්. හැවැයි අවුරුදු විස්සක් විතර පාර්ලිමේන්තුේ හිටියට කරපු ලබ්බක්වත්නෑ. හ හුදේවල්රගෙන තිබෙන. ඔබ දන්නවා කෝට්ට ප්‍රදේශය මාලිගාවක් වගේ පන්සලක් හදලතිබෙන. ඒවි තරක් නමයි ගෝටත්ක තරගට තමයි ඔහු හෝට්ට ප්‍රදේශයේ මොඩුවිිම් හොර කංකරේ එම නැත්තම් අයිතිකරගත්තේ. ඒම නැත්තම් හොරෝප්පු හැදුවයි. කෙේ විතත් මිට්‍රෝනනිංග මීට දසකඒකට පමණ පෙර ගෝටාබේගේ හරක් ප්‍රජෙක්ටකත් තිබුණා ගම්පා විශේෂෙන්ම මේ හරක් ප්‍රජෙක්ටෝ බාරව හිටියේ අතුර ලියර් රාතන. අතුරලේ රතන ගෝට මෙනුවෙන් හරක් බලුව විතරක් නෙමෙයි ඔබට මත ඇති පහුගේ දවස්ලයි යහාපාලන ආණ්ඩුවතියෙන කාලේ ජාතික ලයිස්තුෙන් පාර්ලමේන්තුවට ඇවිල්ල අවසානයේදී යහපාලන ආණ්ඩුවට කොකා පෙන්නලා මහින්ද රාජ පක්ෂගේ තුන ශක්තිමත් කරන්න ඒ පැත්තට පැන්න. විශේසෙන්ම එහෙට මෙහෙට පයින කුපාඩි දේශපාලනය හොඳටම කරන කෙනෙක්ත මයි රතන. ඊට අම්තරව බෞගේ දවස්සුල රතනේ හිද රජපක්ෂගේ ඇටමරිකර මිරික හිටියට අවසා නේදී නොමිනේෂන් නොලබීම නිසා ඔවු අලුත් පක්ෂයකට සම්බන්ධ වනා. ඒ තමයි අපේ ජන බලපක්ෂය කෙසේ වෙතත් අපේ රටේ උපාසකම්මලගේ ඔු අතගල මොල සෝදලා මොවුන් ජාතික ලයිස්ත්‍රෙන් එක් මන්ත්‍රයාසනයක් දිනාගත්ත. අද ඒක බෙදාගන්න බැරුව සියලුම දෙන පොරකනව මිනිමරාගන්නලෝ. පෞ්ගේ දවසල හෙලි වුණ. අපේ ජනබල පක්ෂයම් ලේකම්තුමා තමන් මේ තනතුරට පත්කරන්න කෙළෙ ඉල්ලලා එත්තුමා විසිම හැංගිලයින්න. විශෂයේ හෝ හැංගිලයිඉන්නව කිවට ොෝ මාධ්‍ය සමඟ ගණජරු කරනමයි කියනක තමයි මේ වෙනකොට බොහෝ දෙනක් ගෙම් මාතේ. මේ අතර තුරේ අතුරිය රත්තනට විරුද්ධව පොලිස් මූලස්ථානයේ පැමිණිල් ලක්තිබෙනවා අපේ ජනබල පක්ෂය ලේකම්වරයා අතුරු දහන් කරයි කියන කාරණ. ඒ අනුව මේ වෙන කොට දවස් දෙකක්. අතුරලියේ රටනගේ මාලිගාවටගේ පොලිසිය ඕගෙන් කටඋත්තර සටහන් කරගන්න. අවසානයේ ඊයේ දිනේදී උදේ නම වෙන පොලිස් මූලස්ථානයට පැමිණෙන්න්න කියලා ඕගෙන් ඉල්ලීමක් කල්ලා තිබුණ හැවයි අතුරලිය රතන දැනුන් දුන්න මම එන්නම් හතර වෙනකොට කියලා හැබයි මිට්‍රෝනිි ඒ අතුරලිය රථන පොලිස් මූලස්ථනයට ගියෙන්න්න හැ. ඉන් පාසු පොලිස් ූලස්ථානය නිර්ධාරන් අතුරිය රතනගේ මාලිගාාවටාව කෝට්තේ පිහිටි මේ මාලිගාවේ හතන හිටියනෑ මේ නිශ්සිත ොහොට වෙනකොට. මිත්‍රන්නේ මෙන්න මේ විදියට තමයි අපේ රටේ කුපාඩි විදියට හාමුදුරුරු හැසිරින්. කෙසේ වෙතත් අතුරලිය රතන මේ වෙන කොට අත්තරංගොට ගැනීමට අවශ්‍ය කරන නියෝග බොමු වෙලාත්ති වෙන. එමිනිසා ඔහු දුතු දැන අත්තරං ගොට ගන්න කියන කාර්ණය තමයි මේ වෙනකොට පොලිසියට සඳහන් කරලා තිබෙන්. කෙේ විතත් අතුරෙල්ලා වෙන පාදඩයන්ට අන්දගාපු බහෝ දෙනකුට දෙියඟ පීටයි කල තමයි අපට කියන්නට සිද්ධවි යකා ගහැටියට තමයි බවන හැදෙන ඒවගේම චන්දදාකැට අනුව තමයි පාලනය තීන්ුවෙන්ඒනිසාමින් ඉදිරියට පත් අපි චන්දය භාවිතා කරන්නකොට ඥානවන්තෝ භාවිතාකරීම අත්්‍යාස් වෙලාති වෙනවා මිටුවනි අර්ගලිතු ජයගානයක් නොති බව ඔබට සීපත් කරමින් වා ඔබෙන් සමුගන් ඔබ සැමටට ජයෝ